හරි දැන් අපි කරන්න යන්නේ 2018 ඒ ලෝ පේපර් එකේ 9 B ප්‍රශ්නේ. කලින්ට වඩා තේරෙන ඇති මේකේ ආකාර මේ ප්‍රශ්නේ විශේෂත්වය තමයි දැන් අපිට කලින් 2000 අපි මීට කලින් කරා 2010 ගාන ඊළඟට 2016 ගණන් දෙකම කරා. ඒකෙත් එක්ක බැලුවොත් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ඔයාලට මේකේ ප්‍රශ්නේ බැලුවම පෙනේ ඒකේ දැන් සමචතුර අශ්‍ර විදුකෝණ අශ්‍ර එහෙම මේ ඒක හැඩතල වෘත්ත මේ ෂඩ අශ්‍ර නොම ඒක හැඩතල ගොඩාක් තියෙනවා. ඒ වගේම අකුරුත් දක්වලා තියෙනවා ගොඩක්. EC1 ඊට පස්සේ R කියලා අකුරු තියෙනවා, X තියෙනවා, S තියෙනවා, P තියෙනවා, N තියෙනවා. නොම ඒක ඒක වර්ගයේ අකුරු කීපයක් තියෙනවා. ඒක තමයි මේ ගාණේ විශේෂත්වය 2018 ඒ ලෝ ගාණේ. අපි කියවලා බලමු මේ දැන් මම කලින් කිව්වා වගේ මේ ගණක් කරද්දී තියෙන පළවෙනි ක්‍රමය තමයි පළවෙනි එක තමයි මේ ස්ටෙප්ස් කීපයක් මම කියවන මේ ගණක් හදන්න කරන්න ඕන ඕනෑම ගණක් හදද්දී ස්ටෙප්ස් කීපය තමයි මුලින්ම මේ හැඩතල ටික මේ මුලින්ම මේ සටහන බලන්න ගැලින් සටහන දුන්නාම මේ වගේ සටහන බලන්න මේ මේකේ මම R3 M3 P4 P5 කියන ඒවා මේ දක්වලා තියෙන්නේ ඒවා මේ අපේ සිලබස් 2019 ඉඳන් තියෙන සිලබස් එකේ තියෙන ඒවා නෙවෙයි හින්දා ඒ හින්දා දැන් ප්‍රශ්නේ කරද්දිත් මේ මොකද මේවා දැන් ප්‍රශ්නේ අපිට සමහන් කරලා තියෙනවා ඒ වුණාට අපිට ඒවා මේ අපිට සිලබස් එකේ අනිත් සිලබස් එකේ නැති හින්දා මේ ඒවා එහෙම කතා කරන්න බෑ අපි මුලින්ම මේකේ ප්‍රශ්නේ දැන් කියවලා බලමු මොනවද තියෙන්නේ කියලා මේ මේක කියනවා P1 හා P2 යන වැදගත් සංයෝග දෙකක්. වැදගත් සංයෝග කිව්වම යකර වැදගත් මහත්තුරු වගේ මේ P1 P2 මේකේ P1 P2 වලින් කියන්නේ ඒ දෙක මානේ ඒ සංයෝග දෙක තියෙන්නේ මැදක. ගැලීම් සටහනේ මැද තියෙන්නේ. මැද හරිය තියෙන්නේ. ඒ වගේම ඒවට බලන්න මේ ඒවා මොකක් හරි ක්‍රියාවලියකින් ඒවට එන මේ ඒවා නිෂ්පාදනය කරගන්න විදියක් තියෙනවා. ඒ වගේම තව එකක් බලන්න P1 වලින් P2 හදනවා වගේ මේ එහෙම එකකුත් තියෙනවා. මේව පියවරක් ඔස්සේ ඔන්නකොම තියෙනවා. මුලින්ම අපි දැන් අපි මේ මෙතන ඡේදය තියෙනවානේ මේ ටිකක් පෙළි පහක ඡේදයක් තියෙනවානේ. ඒ ඡේදය කියවන කලින් මේ හොඳම දේ තමයි මෙන්න මේ වටින් හඳුනා ගැනීම. මේ මේකේ තියෙන මේ වගේ එක හැඩතල එහෙම M කියන ඒවායින් තියෙන නිෂ්පාදන ක්‍රියාවලිය මම එක මෙන්න මේ හරිය පොඩ්ඩක් දක්වලා නිෂ්පාදන ක්‍රියාවලිය M කියලා මේ M1 තියෙනවා M2 තියෙනවා M3 තියෙනවා ඒවා නිෂ්පාදන ක්‍රියාවලිය ඊළඟට PC කියලා කියන්නේ PC1 PC2 කියලා තියෙන්නේ ඒවා අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා භෞතික රසායනික ක්‍රියාවලිය එහෙම දක්වලා තියෙනවා ඊළඟට තියෙනවා R ත්‍රිකෝණයකින් R කියලා අමුද්‍රව්‍ය R1 තියෙනවා R2 තියෙනවා R3 තියෙනවා ඊළඟට P ඵල ටික ඒ කියන්නේ මේ ක්‍රියාවලිය හැදෙන ඵල ටික P1 P2 P3 P4 P5 කියලා ඔන්නෝම තියෙනවා මේ ඊළඟට X කියනවා X කියලා කියන්නේ ප්‍රතික්‍රියා නොකළ අමුද්‍රව්‍ය X1 X2 X3 ඔන්නෝම මේ වගේ ගණන් හදන්න කලින් මුලින්ම හඳුනාගෙන ඉන්න මේ මොනවද අපිට තියෙන හැඩතල හැඩතල වලින් මොනවද කියන්නේ කියලා ඒක මුලින්ම තේරුම් ගන්න ඉන්න ඕනේ. මුලින්ම තේරුම් ගන්න ඉන්න ඕනේ ඒක. ඊළඟට මම කිව්වා මේ ප්‍රශ්න දැන් අර ඡේද කියවන කලින් ඔයාලා පුළුවන් නම් අර ඔයාලා ඉගෙන ගත්ත කර්මාන්ත ටික මෙන්න මෙහෙම මේ ලයිස්තුව ඔයාලා ලියා ගන්න. මම මෙතන පොඩ්ඩක් මම ලයිස්තුව ලක්වලා තියෙනවා. මේ විදිහට ඔයාලා අර දැන් මෙතෙක් ඉගෙන දැන් මේ වගේ ගැලින් සටහනක් හදද්දී මොන මොන කර්මාන්තද එන්නේ කියලා බලන්න. මෙන්න මෙහෙම ලයිස්තුව ලියා ගන්න ඔයාලා පේපර් එකේම ඔයාලට කැමති පිළිවෙලට ඔයාලා ඉගෙන ගන්න පිළිවෙලට අපි කොහොම හරි කමන්නේ මේ පිළිවෙලට ලියා ගන්න. ඒක තමයි දෙවෙනි පියවර. පළවෙනි පියවර තමයි හැඩතල අඳුන ගන්න ඕනේ. දෙවෙනි පියවර මෙන්න මෙහෙම දෙවෙනි පියවර මෙන්න මේ විදිහට මේ අර රසායනික සංයෝග ටික මෙන්න මෙහෙම ලියා ගන්න ඕනේ. මේ ඊළඟට තමයි ඔන්න ප්‍රශ්නේ කියවන්න එන්න ඕනේ. ප්‍රශ්නේ මුලින්ම දැන් අර පහලින් දක්වලා තියෙනනේ ගැලින් සරන් පදනන්තරකින් මේ ප්‍රශ්න වල බෙදීම සපයන කියලා. ඒ ටිකට යන්න කලින් අර උඩ ඡේදේ කියවලා ඉන්න ඕනේ. මම අර මුලින්ම කිව්වේ මේක මුලින්ම හැඩතල බලලා ගන්න. ඊළඟට මේ බහුවර්ග බහුවර්ගනේ මේ ටික ලිස්ට් එක ලියා ගන්න කර්මාන්ත ටිකේ. ඊළඟට ප්‍රශ්නේ කියවන්න. අපි බැලුවා P1 හා P2 යන වැදගත් සංයෝග දෙකක්.
සංයෝග දෙකක් හා ඒවයි ව්‍යුත්පන්න වන P3 P4 P5 යන තවත් වැදගත් සංයෝග තුනක් ඉපද වෙන අයුරු පහත දී ඇති ගැලීම් සටහනේ දැක්වේ. ඔන්න ඊළඟට කියනවා සෝඩියම් කාබනේට් නිෂ්පාදනයේදී P1 අමුද්‍රව්‍යයක් ලෙස භාවිත වේ. P1 කියන එක අමුද්‍රව්‍යයක් ලෙස භාවිත වේ. අපි ඒක පොඩ්ඩක් බලමු. සෝඩියම් කාබනේට් කියන කර්මාන්තෙදි මම කිව්වා සෝඩියම් කා අපි සාමාන්‍යයෙන් අර නිස්සාරණය කරගන්න එකක් නැතුව අපි දැන් අර නිෂ්පාදනය ඒ කියන්නේ අර ලෝහයක් විදිහට වෙන් කරගන්න නැතුව මේ වගේ සංයෝගයක් මේව කරගත් නිෂ්පාදනය කරගද්දී මේ මම එතනදි කිව්වා අමුද්‍රව්‍ය හොයාගන්න ක්‍රමයක් ගැන. ඒකෙන් දැන් සෝඩියම් කාබනේට් එකේදී මම කිව්වේ සෝඩියම් බයිකාබනේට් ඇසුරින් අමුද්‍රව්‍ය ටික මතක් කරගන්න කියලා. එහෙම ගත්තම මේකේ අර සෝඩියම් වලින් කියන්නේ සෝඩියම් ප්ලස් කියන්නේ අර කියන්නේ මුහුදු ජලය. සෝඩියම් ක්ලෝරයිඩ් නේ. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මුහුදු ජලය. මුහුදු ජලය. ඊළඟට මේ CO3 ඒක එන්නේ මේ හුණුගත්. ඊළඟට මේ හයිඩ්‍රජන් එක ගන්නවා කිව්වේ ඇමෝනියා. එතන අර මම කිව්වා අර එතනදී අර ඇමෝනියා අර CO2 මේ මෙතන හුණුගත් කියන්නේ මේක අර කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් වලින් ගන්න නේද? කාබන් ඩයොක්සයිඩ් ගන්න හුණුගත් අපි යොදගෙන ඉන්නේ. මේ එහෙම ගත්තම දැන් අර ඇමෝනියා දැන් හුණු කාබන් ඩයොක්සයිඩ් අර ජලීය මාධ්‍ය දිය වෙන්නේ නැහැ නේ. හොඳට ඒ හින්දා වාෂ්පීකරණ මාධ්‍යයක් හදලා තමයි හදන්න තමයි අපි ඇමෝනියා ගන්නෙ. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ තුනේ මොකද්ද P1? මේ තුනේ P1 කියන්නේ මොකද්ද? දැන් මේකේ අපේ ප්‍රශ්නේ ගත්තම ඒකේ කියනවනේ ප්‍රශ්නේ මේ P1 සෝඩියම් කාබන් නිෂ්පාදනයේදී P1 අමුද්‍රව්‍යයක් ලෙස භාවිත වෙයි කියලා. දැන් මේ තුනේ එකක් P1 වෙන්න ඕනේ. ඒ වගේ මේක මොකක් හරි ක්‍රියාවලියකින් හැදෙන්නත් ඕනේ. දැන් අපි හුණුගල් කියන එක අපිට ක්‍රියාවලියකින් හැදෙන එක නෙමෙයිනේ. මේ මුහුදු ජලයක් තියෙනවනේ. අන්න එහෙම බැලුවම අන්තිමට ඇමෝනියා කියන උත්තරේ විතරයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ අපිට මේකේ අපිට කෙලින්ම ගන්න පුළුවන් P1 කියන්නේ ඇමෝනියා. අන්නෝ මේ අපි ඔන්න පළවෙනි පිළිවෙල මෙහෙම කරගත්ත ඇමෝනියා. දැන් මේකේ ඊළඟ බැලුව ඇමෝනියා හැදෙනවා. ඊට පස්සේ ඒකට උඩින් තියෙනවා මෙන්න මේම ක්‍රියාවලිය. නිෂ්පාදන ක්‍රියාවලිය. මේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් තමයි ඇමෝනියා හැදෙන්නේ. එහෙනම් බලමු මේ මේකට එන්නේ ඇමෝනියා නිෂ්පාදනය. M1 කියන්නේ ඇමෝනියා නිෂ්පාදනය. හරි. එහෙම බලමු ඊළඟට මේ තමයි ප්‍රශ්නේ කියවගෙන කියවන්නේ අරගම ඉන්නේ. ඒත් අපිට හම් වෙන මේවා ටික අපි කරගෙන යමු. මේ ඇමෝනියා නිෂ්පාදනය. අපි ඊළඟට ප්‍රශ්න ඉදිරියට කියවමු. ඊළඟ කියනවා P1 හා P2 අතර ප්‍රතික්‍රියාවෙන් P3 නිෂ්පාදනය කළ හැක. P1 හා P2 අතර ප්‍රතික්‍රියාවෙන් P3 නිෂ්පාදනය කළ හැක. එකක් බලමු. P3 පොහොරක් ලෙස හා ස්ෆෝටකයක් ලෙස භාවිත වේ. P3 කියන එක මේ පොහොරක් විදිහට පාවිච්චි කරනවා ස්ෆෝටකයක් විදිහට පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේක ඇමෝනියම් සංයෝගයක්. එහෙනම් බලමු. ඊළඟට කියනවා බහුල වශයෙන් භාවිත වන පොහොරක් වන P4. P4 මෙතන යූරියා කියලා නම් කරගන්න වෙනවා. P4 නිෂ්පාදනයේදී P1 භාවිත වේ. එහෙනම් පොඩ්ඩක් මේ NH2 කාණ්ඩයක් තියෙන හින්දා මේ බහුල වශයෙන් භාවිත වන පොහොරක් ගත්තම මේකෙන් යූරියා. එහෙම ගත්තම මේ ඒකේ සංයුතිය රසායනික සංයෝගය මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒක දන්න. ඒක ගත්තම ඒකේ ඇමෝනියා තියෙනවනේ. ඇමෝනියම් NH2 කාණ්ඩයක් තියෙන හින්දා ඇමෝනියා ඒකට එනවා. يعني P1 කියන්නේ ඇමෝනියා කියලා අපි මේකෙන් හොයාගත්තා. මේකෙන් හොයාගන්න පුළුවන්. ඊළඟට කියනවා වැදගත් තාප ස්ථාපන බහුවයකයක් වන P5. මේක අපිට බහුවයක වලදී අලුත් සිලබස් එකේ නැහැ. අපිට තාප ස්ථාපන වල තියෙන්නේ බේක්ලයිට් විතරයි. ෆීනෝල් ෆෝමල් හයිඩ් කියන එක මේක යූරියා ෆෝමල් හයිඩ්. එහෙනම් එකක් මේ වන් සිලබස් එකක් ඉන්න එක මම මුලින්ම නම් කරලා තිබ්බා. මේක කරගෙන යද්දී මොකද ඒක නතුව මේ ප්‍රශ්නේ කරන්න බැහැ නේ. මේ වැදගත් තාප ස්ථාපන බහුවයක් එන්නේ මේකෙදී ගත්තෝ යූරියා ෆෝමල් හයිඩ් කියන එක. ඉතින් ඒක ගැන ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. මොකද ඒක මේ මම මෙතන පොඩ්ඩක් දක්වලා තියෙනවා. මොකද ඒක ඔටෝ සිලබස් නේ. ඒ කියන්නේ හිතන්න ඕනේ නැහැ.
ඊළඟට අපි දැන් දැන් කරන්න තියෙන්නේ මේකේ පුරවගෙන පුරවගෙන යන්න තියෙන එක. අපි දැන් ගත්තොත් අපි දැන් මෙතන ඉන්නේ. මෙතන ගත්තොත් ඇමෝනියා නිෂ්පාදනය. R කියන එක ගන්න. R කියලා ත්‍රිකෝණ වලින් තියෙන්නේ අමුද්‍රව්‍ය. එහෙන් බලුවම මේ R1 R2 කියලා දෙකක් තියෙනවා. R1 R2 කියලා දෙකක් තියෙනවා. ඇමෝනියා නිෂ්පාදනය අපි භාවිතා කරන අමුද්‍රව්‍ය මොකද්ද ඉතින්? මේ ගත්තොත් ඉතින් මේ NH නේ තියෙන්නේ. අර මේ විදිහටම අඳක් පුළුවන් ඒක. එහෙන් බලමු N2H2. ඒ කියන්නේ මේ දෙකෙන් එකක් මේක N2 වෙන්න පුළුවන් නැත්නම් මේක N2 වෙන්න පුළුවන්. එක්කෝ මේක H2 වෙන්න පුළුවන් නැත්නම් මේක H2 වෙන්න පුළුවන්. අපි බලමු. මේක තව එකක් බලන්න පුළුවන්. මේක වාතය. වාතය තියෙනවා. වාතය මොකක් හරි මේක ක්‍රියාවලිය. PC වලින් කියන්නේ ක්‍රියාවලියක් කියලානේ. PC වලින් කියන්නේ අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා භෞතික හෝ රසායනික ක්‍රියාවලියක්. එහෙම ගත්තම මෙතන වාතයට මොනවහරි කරලා තමයි මෙන්න මේ අමුද්‍රව්‍ය ගන්නෙ. වාතයට මොනවහරි ක්‍රියාවලියක් ලක් කළා මෙන්න මේ අමුද්‍රව්‍ය ගන්නවා. ඊළඟට මේ පැත්තෙන් ගත්තම S අමුද්‍රව්‍ය සඳහා ප්‍රබලයක් කියලා ලක්වලා දිනවා. යකියම ජලය කියනවා තාපය කියලා ලක්වලා දිනවා. එහෙම ක්‍රියාවලියකට ලක් කළා තමයි R1 ගන්නෙ. අපි බලමු මේ දැන් පොඩ්ඩක් මතක් කරගන්න ඇමෝනියා නිෂ්පාදනයේ අපි ගන්නෙ මේ අමුද්‍රව්‍ය විදිහට N2H2. දැන් මෙතනදී අපි වාතය කියන එක පාවිච්චි කරන්නේ N2 වලදීනේ. H2 කියන එක අපිට දැන් N2 කියන එක ගන්නෙ අර ද්‍රව වාතයේ භාගික ආසන්නනේ. හැබැයි H2 කියන එක අපිට හැම ගන්න බැහැනේ. H2 කියන එක හැම ගන්න දෙයක් ඒකට සැලකිත පිළිවෙයක් ගන්න වෙනවා. එහෙනම් අපි N2 කියන එක තමයි මේ වාතයෙන් ගන්නෙ. අනේ ඉතින් අපිට මේ වාතය කියන එක මේ දාමේ යටතේ එන එකට අපිට දාන්න වෙන්නේ N2. වාතය කියන එකට අපිට දාන්න වෙන්නේ වාතය කියන එක පැත්තෙන් එන එකට N2. ඒ කියන්නේ R2 කියන්නේ N2. එහෙන් බැලුවොත් මේක තමයි H2. දැන් අපිට ආපස්සට කරගෙන යන්න තියෙන්නේ. PC කියන්නේ PC2 කියන්නේ අර අමුද්‍රව්‍ය ලබා ගැනීමේ අර ක්‍රියාවලියනේ. ඒ කියන්නේ මේක භාගික ආසමන. භාගික ආසමන. මේ අර මේකේ x කියලා තියෙන්නේ ප්‍රතික්‍රියා නොකළ අමුද්‍රව්‍ය. අර එහෙම නැත්නම් අර වායු වලට උදාහරණ ද්‍රව්‍ය. එහෙම එක. ඒක අපි අන්තිමට බලමු. එහෙම බලමු. අපි දැන් මේක බලමු. H2 ගන්න මොකක් හරි අමුද්‍රව්‍යයක් අරගෙන ඒක මොකක් හරි ක්‍රියාවලියකට ලක් කරලා ඊට පස්සේ එකෙන් තව මේ තව ප්‍රතික්‍රියා නොකළ වායු වලට උදාහරණ ද්‍රව්‍යකුත් තියෙනවා. ඒ වගේම ජලය නේද? මේකට ගත්තොත් ජලය තාපයේ හමුවේ තමයි දාන්නේ. ඔයාලා මතක ඇති ඇමෝනියා වීඩියෝ එකේදී මම කිව්වා මේ ඒකෙදි හයිඩ්‍රජන් වායුව ගන්න එක්කෝ භූමි වායුව ජල වාෂ්ප එක්ක අර දක් කරලා මේ තමයි මෙන්න මේකේ H2 ගන්න. එක්කෝ භූමි වායුව නැත්නම් හයිඩ්‍රෝකාබනයක් CH4 නැත්තා වගේ කියලා නැත්තා ඒ වගේ මේ එකක් බිඳ හෙලීමෙන් තමයි මේ H2 කියන එක ගන්න. එහෙන් බැලුවම මෙතන PC1 කියන එකට අපිට කියන්න පුළුවන් හයිඩ්‍රෝකාබන බිඳ හෙලීම. හයිඩ්‍රෝකාබන බිඳ හෙලීම. එහෙම නැත්තම් මේකට සමීකරණ ටික ලියනවා නම් වඩා හොඳයි. මේ ඉතින් අපිට මේ මාක් ස්කීම් එකත් එක්ක බලමු මේකේ තියෙනවා. ඒකට අනුව මේ අපිට මෙතනදී ප්‍රතික්‍රියා ටික කියන එක තමයි වඩා හොඳ. එහෙම නැත්නම් හයිඩ්‍රෝකාබන විදිහෙන් කියලා ගන්නත් පුළුවන්. ඒකෝර මෙතන අමුද්‍රව්‍ය සඳහා ප්‍රබලය කියලා ගත්තම මේ මෙතන අපිට ස්වභාවික වායු එහෙම නැත්නම් භූමි වායු කියන එක ස්වභාවික වායු එහෙම නැත්නම් මේ CH4 නැත්තා කියන එක ගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතනට එමු. මේක මේ P3 කියන එකේ අපි කිව්වා P3 කියන එක මේ පොහොරක් වගේම ස්පෝටකයක්. ඒ වගේම බලන්න දැන් ඇමෝනියා තව මොකක් හරි කර්මාන්තයකට කාර්තම් මොකක් හරි සංයෝගයක් හදන්න යනවා. දැන් ඒකට අපි බලන්න ඕනේ මෙන්න මේ ලිස්ට් එක. මේ ලිස්ට් එක එතකොට අපිට ප්‍රයෝජනවත් වෙනවා. දැන් අපි ගත්තොත් ඇමෝනියා. කියන ඇමෝනියා තියෙනවනේ. එහෙනම් අපිට ඒක මේ ඇමෝනියා කියන කොටස අයින් කරන්න පුළුවන්. දැන් අපි බලන්නේ මෙන්න මෙයා මොකද්ද කියලා. P2 කියන්නේ කවුද කියලා. ඇමෝනියා පාවිච්චි කරනවද ටයිනි ඉන්ඩක්සයිඩ් නැහැ නේ. යකඩ වලදී පාවිච්චි වෙන්නේ නැහැ.
හැබැයි මෙන්න මේ නයිට්‍රික් වලදී පාවිච්චි වෙනවා. අපි ඒක මතක ඇති HNO3. HNO3 වල H කියන්නේ ජලය. O3 කියන්නේ තරම් ඔක්සිජන් ඔක්සිජන් පරමාණු ගොඩක් තියෙන හින්දා අපි O2 කියලා ගත්තා. ඒතොර N කියන එක අපි NOද ඇමෝනියාද කියලා එතනදි තීරණය කරගත්තා. ඒකට ආවේ අපිට ඇමෝනියා කියලා. මේ අනේ හින්දා ඇමෝන් දෙකට බැලුවොත් අපිට මෙතනදි ඇමෝනියා ඇමෝනියා මොකක් හරි ක්‍රියාවලියකින් තමයි මේ සංයෝගය හදන්නේ. එහෙනම් බලුවා අපිට නයිට්‍රික් හම්බුනවා. මැග්නීසියම් එහෙම කරන්නේ නැහැනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් කාබනේට් කියන නම අපි කලින් කිව්වා. සෝඩියම් කාබනේට් කියන්නේ හැබැයි ඇමෝනියායි සෝඩියම් කාබනේට් වල මිශ්‍ර කරාම මුකුත් ආයෙම සංයෝගයක් ලොකුවට හැදෙන්නේ නැහැනේ. මේ ඊට පස්සේ තින් අනිත් ඒවත් එහෙම නැහැ. දැන් ඇමෝනියා වලින් නේ සල්ෆියුරික් හදන්නේ. මේ එහෙම ගත්තම අපිට මෙතනට ඉතුරු වෙන්නේ නයිට්‍රික් කියන එක විතරයි. මෙතන නයිට්‍රික්. මේ එහෙම ගත්තම මෙතනට එන්නේ නයිට්‍රික් නිෂ්පාදනය. නයිට්‍රික් නිෂ්පාදනය. ඊළඟට ඇමෝනියායි නයිට්‍රික් උයි මිශ්‍ර කරනවා නේද? ඇමෝනියා නයිට්‍රික් උයි මිශ්‍ර කරාම හැදෙන්නේ ඇමෝනියම් නයිට්‍රේට්. එක කොහොරක් වගේම ස්පෝටණය වෙන ද්‍රව්‍යයක් කියලා තම කිව්වා. ස්පෝටණයක් ලෙස ගන්න පුළුවන් කියලා කිව්වා. එතකොට දැන් හරි. ඊට පස්සේ අපිට තිබුණා තියෙන්නේ x1, x2, x3 කියන එක. ඔය ටික තමයි ගන්න තියෙන්නේ. x1 ගත්තම අපි ගත්තොත් මේක දැන් මේ මම මේක පොඩ්ඩක් මකන්න. දැන් මේ මේ r3, n3 ටික කොහොමද හරිනේ? ඒවා. ඔස්සෙලකස් ටියෝ ටිකනේ. අපි ගත්තොත් මේකේ ප්‍රතික්‍රියා පොඩ්ඩක් ලියවමු. මම පොඩ්ඩක් CH4 ගන්නම්. CH4 අර ජල වාෂ්ප එක්ක මේක මම මේක ගැන මම ඇමෝනියා වල පළවෙනි විදිහට කිව්වේ. CH4 ජල වාෂ්ප එක්ක මේක ගෑස් එන්නේ. මේක ජලය ගෑස්. වායු තත්ත්වයට ගන්න ඕනේ නැහැ. මෙතන තාපය කියලා දක්වලා තියෙන්නේ. මේ කාබන් මොනොක්සයිඩ් H2 හැදෙන්නේ. කාබන් මොනොක්සයිඩ් H2. දැන් අපි ගත්තොත් ස්වභාවික වායු ජල වාෂ්ප එක්ක මේ හයිඩ්‍රෝකාබන විදෙලිම ප්‍රතික්‍රියා කරන්න තියෙනවා තන්නේ H2 හැදෙනවා නැත්තනේ. එතකොට අන්තිමට ඉතිරි වෙන්නේ කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ්. එහෙම යන පුළුවන්. ඊළඟට මෙතන ගත්තොත් මේ එනන මෙතන අපි වාතය ගන්න. වාතය භාගික ආසවන ක්‍රියාවලිය ඉලක් කරලා මේ N2 ගන්නවනේ. N2 ගත්තම තව මොනවාරි ද්‍රව්‍යයක් ඉතුරු වෙනවා. ඒකට ඉතින් අපිට දැන් වාතයේ තියෙන N2 විතර නෙමෙයි. තව ඔක්සිජන් තියෙනවා, ආගම් තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. මම ගත්තම අපිට මෙතනට ඒ ඕන එකක් පියන්න පුළුවන්. ආගම් කාබන් ඩයොක්සයිඩ් වඩා හොඳයි ඉතින් ඔක්සිජන් දිනනවා නම් මේ ඔක්සිජන් කියලා ගන්න පුළුවන්. ඔක්සිජන් කියලා ගමු. මොකද ඒක 120ක් තියෙනවනේ. N2 170ක් තියෙදි ඔක්සිජන් 120යි. ඊළඟට අමෝනියා නිෂ්පාදනයේදී ප්‍රතික්‍රියා නොකළ අමු ද්‍රව්‍ය. එහෙම නැත්නම් වායු වලට උදාහරණ ද්‍රව්‍ය. දැන් ගත්තොත් ඇමෝනියා නිෂ්පාදනයේදී අපි වායු වලට උදාහරණ ද්‍රව්‍යයක් කියලා මේ N2H2 එක්ක ප්‍රතික්‍රියා ඇමෝනියා විතරනේ හැදෙන්නේ. එහෙම බැලුවම ඉතින් අපිට හිතා ගන්න බැහැ ඉතින් කොහොමද මෙතනට මොකද එන්නේ කියලා. මොකද මෙතනදි වායු වලට උදාහරණ ද්‍රව්‍යයක් නැහැනේ. හැබැයි මෙතනදි කියන ප්‍රතික්‍රියා නොකළ අමු ද්‍රව්‍ය. එතකොට අපිට ප්‍රතික්‍රියා නොකළ අමු ද්‍රව්‍ය කියලා N2 කියලා ලියන්නත් පුළුවන් H2 කියලා ලියන්නත් පුළුවන්. හැබැයි අපි දන්නේ නැහැ මොකක්ද එන්නේ කියලා. මේ ඒ ඉඳදී වඩා හොඳයි N2 H2 කියන එක දෙකම ලියන එක. එහෙනම් N2 H2 කියන දෙකම ලියන එක. එතකොට හැබැයි දැන් අපි chart එක පුරවලා ඉවරයි. අපි මේ ටික කලින් discuss කරපු ඒවානේ. අපි මේ කතා අර out of syllabus ටික තමයි මම කළා අයින් කරේ. එහෙනම් අපි marking scheme එකේ ටික බලමු. මේ කොහොමද මේනි මාකින් කියන්නේ ලකුණු දීලා තියෙන්නේ කියලා අර ඉතුරු අණු කොටස් වලට. හරි. දැන් අපි මේ වෙද්දී දැන් මේකේ chart එකේ පුරෝලා ඉවරයි. අපි දැන් ඊළඟට බලමු මේකේ අර ගැලින් සටහනෙන් අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා.
පළවෙනි ප්‍රශ්නේ අහන්නේ P1 P2 අර P5 වෙනකන් අර පළ ටික ලියන්න කියලා. අපි ඒ ටික හොයාගත්තානේ. ඒක අර මං කිව්වා P4 P5 තියෙන්නේ අර යූරියායි යූරියා ෆෝමල්ඩිහයිඩ් එකයි. මේ දෙකම වෙනම දක්වලා තිබේ එකයි. මොකද ඒ දෙක දැනගන්නෙත් නැතුව මේ ප්‍රශ්නේ හදන්නත් බෑ. ඒ දෙක අපිට ලියන්නත් බෑ අලුත් සිලබස් එකේ. මොකද මේ දෙක නැති හින්දා. ඒ හින්දා ඒ ටික කියන්නේ හිතන්න ඕනේ නැහැ. P1 කියන්නේ ඇමෝනියා, P2 කියන්නේ නයිට්‍රික්, P3 කියන්නේ ඇමෝනියම් නයිට්‍රේට්. අපි එන ඊළඟ ප්‍රශ්නෙට යමු. R1 R2 R3 හඳුනා ගන්න. එක්දි මේ මේක අර R1 කියන්නේ H2, R1 කියන්නේ එතෙන්දී අපි ගත්තේ අර හයිඩ්‍රෝකාබන බිඳ හැලීම එන්නේ ක්‍රියාවලියෙන් අර S කියලා එකක් තිබ්බේ. ඒකෙන් ගත්තේ අපි H2 කියන එක වාතයෙන් ගත්තම අපි ගත්තේ N2 කියන එක. අන්තිමට R3 කියන එක නම් මම දුන්නා මේ දීලා තිබ්බේ ඒක CO2. මොකද ඒක අර මේ යූරියා නිෂ්පාදන යටතේ ඒක කරන්නේ ඇමෝනියායි කාබන් ඩයොක්සයිඩ් එකින්ද මෙතනට R3 කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. අපි ඊළඟ ප්‍රශ්නට යමු. X1 X2 X3 කියන ඒවා හඳුනා ගන්න. ඒ කියන්නේ අර ප්‍රතික්‍රියා නොකළ අමුද්‍රව්‍ය කියන එක. මේකේ X1 කියන එක මම අර කිව්වේ අර CH4 ජල වාෂ්පයක ප්‍රතික්‍රියා කරලා එතනදී හැදෙනවනේ මේ H2 හැදුනට අමතරව කාබන් මොනොක්සයිඩ් යෝගියම් කාබන් ඩයොක්සයිඩ් හැදෙන්නත් පුළුවන්. ඒක මම අර ඇමෝනියා වීඩියෝ එකේදී කිව්වා. ඒ දෙකේ ඕන එකක් ලියන්න පුළුවන්. X2 කියන එක මෙතන අරන් තියෙන්නේ O2 කියන එක අර භාගික ආසවණය යටතේ එන අතුරු පළයක් විදියට මේ ඒක O2 විතරයි අරන් තියෙන්නේ. වඩා හොඳයි ඉතින් O2 ලියන්නේ. මොකද 120ක් තියෙනවනේ වායුගෝලීය වාතේ. අනිත් ඒවා පොඩි ප්‍රමාණයක්නේ තියෙන්නේ. මේකේ බලන්න මේකේ මේකේ X3 වලට දක්වලා තියෙනවා N2 - H2. මේකේ ලක් කියලා තියෙනවා ලකුණු ප්‍රදානය කිරීම සඳහා N2 හා H2 යන දෙකම සඳහන් කළ යුතුය. ඒ කියන්නේ මේකේ මං කිව්වේ එතනදි N2 H2 දෙකම ඕනේ. මොකද අපිට කියන්න බැහැනේ ඇමෝනියා ඇමෝනියා එතනදි හදද්දී අපිට අර අමුද්‍රව්‍ය ප්‍රතික්‍රියා නොකළ අමුද්‍රව්‍ය කියන එකට N2 විතර වෙන H2 විතර වෙන කෙනෙක් කියන්න බැහැනේ. හැබැයි මං ඇමෝනියා වීඩියෝ එකේදී කිව්වා N2 H2 කියන ඒවා මේ ඒ ස්ටොයිකියොමෙට්‍රික් අනුපාතයටම දාන්නත් ඕනේ කියලා. හැබැයි එහෙම බැලුවම හැබැයි ඒක අර ක්‍රියාවලිය ගත්තම ඇමෝනියා නිෂ්පාදන ක්‍රියාවලිය ගත්තම ඒකේ වෙන්නේ ප්‍රත්‍යාවර්ත ප්‍රතිවරක්නේ. ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් හින්දා එතෙන්දී එතකොට අර අමුද්‍රව්‍ය N2 H2 සම 1:3 අනුපාතයෙන් දාන්න ඕනේ. හැබැයි 1:3 අනුපාතයෙන් ඒකේ අර සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියාව වෙලා යන්නේ නැහැනේ. ඒ හින්දා ඉතින් අපිට අමු ප්‍රතික්‍රියා නොකළ අමුද්‍රව්‍ය කියලා N2 H2 දෙකම ඉතිරි වෙනවා. ඒක සම්තුලිතතාවයටදී කතා කරනවානේ. N2 එතෙන්දී සම්තුලිත ප්‍රතික්‍රියාවක මේ ප්‍රතික්‍රියක ඉතිරි ප්‍රතික්‍රියකක් තියෙනවා. ප්‍රතිඵලක් තියෙනවා. අන්නේ හින්දා අපිට මෙතන N2 H2 කියන දෙකම සමහන් කරන්න ඕනේ. මොකද ඇමෝනියා නිෂ්පාදන පරමාණුතේ මේ ඊට වඩා වෙන ද්‍රව්‍යයක් ඇත්තේ නැහැ. ඒ පරිසරෙටම උදාහරණ හරි එහෙම. ඒ හින්දා අපිට එතෙන්දී N2 H2 කියන දෙකම සමහන් කරන්න ඕනේ. ඒක මේ මාකින් ස්කීම් එකේ විශේෂයෙන් දක්වලා තියෙනවා. අපි ඊළඟ ප්‍රශ්නට යමු. S කියන එක හඳුනා ගන්න. එතෙන්දී අපිට ස්වභාවික වායු C එහෙම නැත්නම් CH4 කියන්න පුළුවන්. එහෙම නැත්නම් නැත්තා කියන එක CH4. එහෙම නැත්නම් ගල් අඟුරු කියලා ලියන්නත් පුළුවන්. මේ එක ලකුණු දෙකක් වෙන් කරලා තියෙනවා. අපි ඊළඟ ප්‍රශ්නට යමු. අදාළ අවස්ථාවවලදී තුලිත රසායනික සමීකරණ දෙමින් PC1 හා PC2 හි සිදුවන ක්‍රියාවලි කෙටියෙන් සඳහන් කරන්න. එතන දැන් මේක ගත්තොත් PC1 ගත්තම ඒකේ මම කිව්වේ ඒක අර හයිඩ්‍රෝකාබන බිඳ හැලීම කියලා. එතනදී අපිට වඩා හොඳයි එහෙම ලියනට වඩා ප්‍රතික්‍රියා ලියන එක. මේක දැන් අපිට නැත්තා ඇස්රෙන් ලියන්නත් පුළුවන්, ස්වභාවික වායු ඇස්රෙන් ලියන්නත් පුළුවන්. මේ දෙකම දක්වලා තියෙනවා. ඒ දෙකෙන් ඕන එකක් ලිව්වම ලකුණු දෙකක් ලැබෙනවා. ඒ වගේම ද්‍රව වාතයේ භාගික ආසවණය කිරීම මගින් කිව්වම් PC2 වලට ලකුණු දෙකක් වෙන් කරලා තියෙනවා. අපි ඊළඟ ප්‍රශ්නට යමු. M1 හා M1 M2 හා M3 නිෂ්පාදන ක්‍රියාවලිය හඳුනා ගන්න.
ස්පර්ශ එක උදාහරණයක් විදිහට දක්වලා තිනවා ස්පර්ශ ක්‍රමයේ හෝ සල්ෆියුරික් නිෂ්පාදනය අන්න එහෙම ලියන්න තියෙන. කලින් 2016 ප්‍රශ්නෙත් එහෙමයි. ඒකේ ඒගොල්ලෝ උදාහරණ දක්වලා තිබ්බ උදාහරණයක් කියලා දක්වලා තිබ්බා. මේ මොකද මොන විදිහට ලියන්න ඕනේ කියලා. දැන් මේකත් තමයි M1 කියන එකට අපිට ලියන්න පුළුවන් හේබර් ක්‍රමයේ හරි ඇමෝනියා නිෂ්පාදනයේ හරි එහෙම. M2 එකට ඔස්වල් ක්‍රමයේ හරි ඒකේ ඒ විදිහට ලියන්න පුළුවන්. මේ M3 කියන එක මම කිව්වා එතන යූරියා නිෂ්පාදනය එන්නේ කියලා. මේ එක දැන් මේ ප්‍රශ්නේ කරද්දී එක කලින් දැනන් ඉන්න එක හොඳයි. මේ මොකද ඒක අවුට් ඔෆ් සිලබස් එකක් නේ. M1 හා M2 M3 හි සිදුවන ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායනික සමීකරණ සුදුසු තත්ත්ව සමග දෙන්න. එතෙන්දී දැන් එතෙන්දී ඒගොල්ලෝ තත්ත්ව ඔක්කොම ටික බලාපොරොත්තු වෙනවා. මොකද M1 M1 වල තියෙන ඇමෝනියා නිෂ්පාදනය එතෙන්දී අර නිශ්චිත පීඩනයක් තියෙනවා, නිශ්චිත උෂ්ණත්වයක් තියෙනවා, වගේ උත්ප්‍රේරක තියෙනවා, උත්ප්‍රේරක වර්ධක කියලා ඔන්න ඔය කාරණා හතරම ලියන්න ඕනේ. ඒ ඔක්කොම අපි ඇමෝනියා එකේදී කතා කරා. මේ ඒ ටික ඔක්කොම ලියන්න ඕනේ. ප්‍රධානම කාරණය තමයි N2H2 අතර තියෙන ඇමෝනියා අතර තියෙන සමතුලිත පියවරක්. ඒක පොඩ්ඩක් මේ ප්‍රශ්නේදී ටිකක් හයිලයිට් කරලා බලනවා. මොකද ඒක ගැලීම් තරහනෙත් දකින්න පුළුවන් වුණානේ. ඒකේ අර N2H2 කියන දෙකම ඕනේ වෙනවා. මොකද ඒක සම්පූර්ණිත පියවරක් හින්දා N2H2 ඉවර වෙන්නේ නැහැ. මේ ඇමෝනියා හැදෙද්දී. ඒක අර ඇමෝනියා නිෂ්පාදනයේදී කිව්වා ඒක අර වෙනම ක්‍රියාවලියක් තියෙනවා කියලා. ඒක ඒක ඒගොල්ලෝ ප්‍රතිචක්‍රීකරණය කරන්නේ කොහොමද කියලා. මේ ඒකට වෙනම ක්‍රියාවලියක් තියෙනවා. ඒ හින්දා N2H2 කියන එක සම්පූර්ණයෙන් ඉවර වෙන්නේ නැහැ අමුද්‍රව්‍ය වශයෙන්. ඊළඟට M2 කියන්නේ නයිට්‍රික් නිෂ්පාදනය. ඒකේ පළවෙනි පියවර සම්තුලිතයක් කියලා මේක දක්වලා තියෙන්නේ. ඒත් අපිට තනි පියවරක් විතර ලියන්න පුළුවන්. රිසෝස් බුක් එකේ දක්වලා තියෙන තනි පියවරක් විදියට උෂ්ණත්වය සෙල්සියස් අංශක 800-850 කියලා අපේ 2019 පස්සේ තියෙන සිලබස් එකට තියෙන්නේ. ඒ වගේම උත්ප්‍රේරකයේ ප්ලැටිනම් මිශ්‍ර රෝඩියම් ඊට පස්සේ ඊළඟ ප්‍රතික්‍රියාව සෙල්සියස් අංශක 150 දක්වා අඩු කරනවා. අන්තිම නයිට්‍රික් හදාගන්නවා NO2H2O2 එක. මේකේ භෞතික තත්ත්ව අවශ්‍ය නැවේ කියලා දක්වලා තියෙන්නේ. දැන් අර මං කිව්වේ විද්‍යුත් විච්ඡේදනය වගේ ක්‍රියාවලියකදී තමයි භෞතික තත්ත්ව ඕනේ වෙන්නේ. සම්පූර්ණ ප්‍රතික්‍රියාවක් නම් භෞතික තත්ත්ව දාන එක අත්‍යවශ්‍යයි. හැබැයි ඒක මෙතනදී නම් ඒක නම් එච්චර සලකලා නැහැ වගේ. ඊළඟ ප්‍රශ්නේ ගත්තම ඒකේ කියනවා P1 හා P2 යන xx සංයෝගය සඳහා ඊට සඳහන් කර නොමැති එක් ප්‍රයෝජනයක් වැගින් දෙන්න. P1 කියලා අපි ගත්තේ ඇමෝනියා. ඇමෝනියා වලට අපි ගන්න පුළුවන් ආම්ලික සංරචක උදාසීන කරන්න කිව්වා. එතන ඊළඟට අපජාල පිළියම් කිරීමේදී ඔන්නඔහම මේ ශීතකාරක වායුවක් ඉදිර ගන්න පුළුවන්. තීන්ත කර්මාන්තීදී ඔන්නඔහම කාරණා කීපයක් දෙනවා. එකකින් ඕනෑම එකක් ලියන්න තමා තියෙන්නේ. P2 කියලා අපි ගත්තේ නයිට්‍රික්. නයිට්‍රික් ඉතින් නයිට්‍රේට නිපද වීමට රාජ ආම්ලය හදන්න ඔන්නඔහම ක්‍රියා නිෂ්පාදන ප්‍රයෝජන කීපයක් තියෙනවා. ඒකෙන් කැමති එකක් ලියන්න තියෙන්නේ. අපි අන්තිම ප්‍රශ්නට යමු. ඒකේ කියනවා අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීම හැර P1 නිෂ්පාදන ක්‍රියාවලියේ R1 හි ප්‍රයෝජන දෙන්න. R1 කියලා අපි දැන් සඳහන් කර S2. S2 ඉතින් ඉන්ධනයක් විදිහට ක්‍රියා කරනවනේ. අන්න ඒ හින්දා යෝගයෙන් පද්ධති සෙල්සියස් අංශක 450 දක්වා රත් කරන්නත් මේ S2 භාවිත කරනවා කියලා ගන්න පුළුවන්. ඒක ලකුණු දෙකක් වෙන් කරලා තියෙනවා. ලකුණු 75ක ප්‍රශ්නයක් 2018 එක ටිකක් සංකීර්ණයි වගේ තමයි. මේක මොකද මේ එක එක හැඩතල ගොඩක් තියෙන හින්දා 2018 ප්‍රශ්නයට දාලා විවරණය මෙතනින් අවසන් වෙනවා.